හෙලෝ හැමෝටම ඔයාව පිළිගන්නවා ගේම්ස්ට YouTube channel එකෙන් ගේන තවත් අලුත් video එකකට. ඉතින් අද ඔයගලන්ට අරන් ආවිල්ලා තියෙන්නේ Phasmophobia gameplay series එකේ තවත් interesting video එකක්. ඉතින් ඔයගලන්ට පේනවා ඔයගලන් කවදාවත් මීට කලින් මගේ video එක දැකලා නැති විදිහ map එකක් තමයි අද මම select කරලා තියෙන්නේ. මේ map එකේ නම Point Hope. මේ Point Hope කියන්නේ light house map එක. මේක මීට දවස් කීපයකට කලින් තමයි game එකට add කරලා තියෙන්නේ. ඉතින් මම මේ map එකේ කිසිම match up play කරේ නැහැ. ඒ වගේ මම කිසිම video එකක් බැලුවෙත් නැහැ. ඒ නිසා අද video එකේදී ඔයගලන්ට මගේ genuine first reaction එක තමයි බලාගන්න පුළුවන්න්නේ මේ මැප් එක ගැන. ඉතින් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකම ඔයගලන්ට දෙන්න ඕන නිසා මම අද මේක තනියම තමයි ප්ලේ කරන්නේ. ප්‍රොෆෙෂනල් ඩිෆිකල්ටි එක දාලා එතකොට ගොඩක් අමාරු වෙන්නේ නැති වෙයි කියලා මම හිතන ප්‍රොෆෙෂනල් ඩිෆිකල්ටි එකේදී අපිට එවිඩන්ස් තුනම ගන්න පුළුවන් නිසා ඒ නිසා අපි ගෝස්ට් හරියට හොයාගන්න ට්‍රයි එකක් දෙමු. ඊට අමතරව මට ස්පෙෂලි ඔයගලන්ට මේ මැප් එක මොන වගේද කියන එක තමයි අද වීඩියෝ එකේදී පෙන්වන්න උවමනාව තියෙන්නේ. ඉතින් තවත් කූල් දෙයක් මම නොටිස් කරා මේ මැප් එකේ. ඒ තමයි මේ මැප් එකේ ෆ්ලෝස් ගානයි ඒ වගේම රූම්ස් ගානයි ඔයගලන්ට පේනවා මේ උඩ තියෙන ෆ්ලෝස් ගැන රූම්ස් ගැන පෙන්නන කොටසේදී පෙන්නවා මේ අලුත් මැප් එකේ ෆ්ලෝස් 10ක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේක ටවර් එකක්නේ. ඒ නිසා අපිට තට්ටු 10ක් උඩට යන්න පුළුවන්. හැබැයි මේ තට්ටු 10ටම තියෙන්නේ රූම්ස් 12ක් විතරයි. ඉතින් ඒක එහෙම වෙන්න ඕනේ. ඇත්තටම ටවර් එක රූම්ස් ගන්න අඩු වෙන එක සාධාරණයි. හැබැයි රූම්ස් 12ක් වගේ පොඩි ගානකට තට්ටු 10ක අඩුයි කියලා නම් මම කොහෙත්ම හිතුවේ නැහැ. අපි බලමුකෝ වෙන ලොකු මැප් එකක් අරගෙන. දැන් ස්කූල් එකක් ගත්තා තට්ටු 2කට රූම්ස් 58ක් තියෙනවා. ඒ වගේම සනී මෙඩෝ එකේ තට්ටු 2ක රූම්ස් 69ක් තියෙනවා. ප්‍රිසන් එකේ තට්ටු 2ක රූම්ස් 29ක් තියෙනවා. ඒ වුණත් මේකේ තට්ටු 10ටම තියෙන්නේ රූම්ස් 12ක් විතරයි. ඉතින් ඒක එක පැත්තකින් හොඳයි. හැබැයි එක පැත්තකින් හොඳ නැති දෙයක්ත් තියෙනවා. ඒ තමයි තට්ටු ගාන වැඩි වුණාට පස්සේ ගෝස්ට් ඉන්නේ 8වෙනි තට්ටුවේ එහෙම නැත්නම් 9වෙනි තට්ටුවේ වගේ නම් අපිට සෑහෙන වෙලාවක් යනවා ගෝස්ට් හොයාගන්න. ඒ වගේම ගෝස්ට් හොයාගත්තත් අපිට ඊට පස්සේ බඩු ටික ගේන්න උඩටයි පල්ලෙහාට යන්නත් වෙලාවක් යනවා. එතකොට ගෝස්ට් අපිව හන්ට් කරලා ඉවර වෙනවා මේ වැඩේ අපි කරගෙන යද්දි. ඉතින් අපි බලමු අපි ලකි වෙයිද අපිට යට ෆ්ලෝ එක ඉදදිම ගෝස්ට් හම්බෙයිද කියලා අද අපි ප්ලේ කරන මේ මැප් එකේ ෆස්ට් මැච් එකේදීම. ඉතින් එහෙනම් අපි වැඩි හිතන්නේ නැතුව කෙලින්ම ගේම් එකට ගිහිල්ලා බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. හරි ගයිස්, ඉතින් ඔන්න අපි පොයින්ට් හොප් ලොකේෂන් එක නම් ආවා. ඉස්සල්ලාම අපි බලමු මොනවද අපි යන්න කලින් අරගන්න බඩු ටික කියලා. අපි ටෝච් එකක් ගමු, ඒ වගේම පැරබොලික් මයික් එකක් ගමු, ඒ වගේම UV ලයිට් එකක් ගමු. මේ සැරේ ග්ලෝ ස්ටික් එකක් තියෙන්නේ. මම ග්ලෝ ස්ටික් එක ස්පෙෂලි සිලෙක්ට් කරේ නැහැ. ඒත් මං ගාව ටියර් 2 UV ලයිට් එක තියෙද්දී දැන් ටියර් 1 එක ආවේ. මේ ග්ලෝ ස්ටික් කියන්නේ ටියර් 1 UV ලයිට් එක. කොහොම හරි මේක තියෙන එක අවුලකුත් නැහැ. හැබැයි මොකද අපිට මේක මෙහෙම ක්‍රවුච් වෙලා බිමට අල්ලන් එහෙම ගියොත් එහෙම අපිට ලොකු ඒරියක් එළිය කරන්න පුළුවන් මේකෙන්. ඒ ටියර් 2 එකෙන් එහෙම කරන්න බෑ. ඒක නිකන් අර ටෝච් එක වගේ එළිය ගහන තැනට විතරයි ඒකේ ලයිට් එක වැටෙන්නේ පොඩි ඒරියකට. හරි, කමන්නේ හම්බෙච්ච එක හොඳයි කියලා ඒක අරගෙන යමු. ඒ වගේම ගයිස් මේ මැප් එකට මම ෆස්ට් ටයිම් යන නිසා සමහර විට මැප් එකට ගියාට පස්සේ පොඩ්ඩක් ලැග් වෙන්න පුළුවන් මැප් එක ලෝඩ් වෙද්දි. ඉතින් එහෙම වුණොත් ඒක එච්චර ගණන් ගන්න එපා. මොකද පළවෙනි පාරනේ මම මේ මැප් එක ප්ලේ කරන්නේ. ඒත් මම හිතනවා ඒක දිගටම එහෙම වුණොත් තියෙන්නේ නැති වෙයි කියලා. හැබැයි දැනට නම් එහෙම එකක් නැහැ. ඒත් එහෙම වුණොත් ඒක චුට්ටක් එච්චර ගණන් ගන්න එපා. හරි, ඒ වගේ මේ බලන්න මේ මැප් එක. ඒක මාර ඩීටේල් ඇතුව හදලා තියෙන මේ මේසවල උඩ තියෙන පොත් පවා මෙතන මේ තියෙනවා. ඒ වගේම බ්‍රේක් එක යනකොටම තියෙනවා මේ බලන්න. ඒක හොඳයි හොඳේ. බ්‍රේක් එක ෆස්ට් ෆ්ලෝ එකේම තියෙනවා. අපි බලමු අනිත් ෆ්ලෝස් ටිකත් මොනවා කියලා. මේ තියෙන සෙකන්ඩ් ෆ්ලෝ එක, ඊට පස්සේ 3rd, 4th, 5th, 6th, 7th, 8th, 9th and 10th. ආ 10th ෆ්ලෝ එකේ වෙන්න ඕනේ ලයිට් එක තියෙන්නේ. ඒතර අපිට ලයිට් එක ගාවට එනකම්ම යන්න පුළුවන් උඩට. හරි, ගෝස්ට් මොන රූම් එකේ ඉන්නවද කියන්නේ ඉතින් අපි දන්නේ නැහැ. අපිට චෙක් කරන්න එනවා. මම පැරබොලික් මයික් එකක් ගත්තනේ. ඉතින් අපිට පැරබොලික් මයිකින් අඩුම තරමේ සවුන්ඩ් සෙලින් හරි හොයාගන්න පුළුවන් වේද බලමු. ගෝස්ට් ඉන්නේ මොන රූමේදීලා අපි ඉක්මනට එක හොයාගන්නත් ඕනේ. මොකද උඩම තට්ටුවක නම් ගෝස්ට් ඉන්නේ. ඒක අපි ගොඩාක් පාරක් වෙලා නම් හොයාගන්නේ අපේ සැනඩි එක ඩ්‍රොප් වෙනවා. එතකොට අපිට අමාරු වෙනවා ගෝස්ට් හොයාගන්න. හරි හරි, අවුලක් නැහැ. හරි, ඕ මැප් එක හොඳයි. අපිට මේ මෙහෙම දෙයක් චෙක් කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ මේ මේසෙ උඩ තියෙන මේ පොත ගෝස්ට් විසික් කරා කියලා. නැත්නම් අපි මරගෙන වෙන කොහෙට හරි දැම්ම කියලා. එතකොට ඒ වෙන තැනකට විසික් වුණාට පස්සේ එතන තියෙනා වගේ පෙන්නයි දන්නේ. නැත්නම් මේක ෆික්ස් මැප් එකක්ද දන්නේ. මේ මේ විදිහටම වෙනසක් වෙන්නේ නැතුව තියෙනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලයිව් අප්ඩේට් වෙනවා නම් ඒක ඇත්තටම හොඳ දෙයක්. එතකොට අපිට බලන්න පුළුවන් ගෝස්ට් මොනා හරි කරාද කියලාත් ඒ ලොකේෂන් එකේ මේ මැප් එකේ. හරි, ඒ වගේම යට ස්ක්‍රීන්ස් ටික අවුලක් නැතුව තියෙනවා. දැන් අපි කලින් ප්ලේ කරපු වීඩියෝස් වලදී මේ නයිට් මයින්ස් ඇන්ටි වගේ ඩිෆිකල්ටිස් ප්ලේ කරද්දි මේ ස්ක්‍රීන්ස් කුඩු වෙලා නැති තිබ්බේ. අද එහෙම නැහැ. ස්ක්‍රීන්ස් ටික හොඳට තියෙනවා. හරි, කතා කරා ඇති. එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ ලයිට් හවුස් එක මොන වගේද කියලා. ඔකේ, මෙලෝ දෙයක් මට පේන්නේ නැහැ. මෙලෝම දෙයක් පේන්නේ නැහැ.
හරි හරි හොඳට බැලුවත් ගයිස් හොඳට බැලුවත් ඔයගලන්ට ලයිට් හවුස් එක පේනවා. ඉතින් මට පේනවා අඩුයි. ඒත් ඔයගලන්ට මට වඩා රෑට කළුවරේ පේනවනේ හොඳට. නිකන් බලන්න නිකන් ටවර් එකක නිකන් පොඩි නිකන් ඡායාවක් වගේ පේනවා. ඒක තමයි ඉතින් ලයිට් හවුස් එක. අපිට පාලමකින් යන්න තියෙන්නේ. අපි එහෙනම් පාලමෙන් යන්. ඒ වගේම හඳත් පහලා තියෙන්නේ. ඒ වගේ මේ මොකද්ද බෙල් එකක්. ඒක අපිට ගහන්න පුළුවන්. හා උමයි ගහන්න පුළුවන්. මේ බෙල් එක තියෙන්නේ ඇයි දන්නවද ඔයගොල්ලන්? දැන් හිතන්නකො කුණාටුවක් වගේ තියෙන වෙලාවක මේ කුණාටුවට ඔය බලාකුළු ඇවිල්ලා ඊට පස්සේ ඔය ස්ටෝම් එක නිසා වහිනවා. එතකොට අර සමහරලාට හරියට මේ ලයිට් හවුස් එක ලයිට් එක පේන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට හිතන්නකො දුරින් නැවක් එනවා කියලා. ඒ නැවට ලයිට් හවුස් එක හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ වෙලාවට කට්ටිය කරන්නේ මේ ලයිට් හවුස් එකේ ඉන්න කට්ටිය මේ බෙල් එක ගහනවා. එතකොට බෙල් එකේ සද්ද පවා අහගෙන එන්න පුළුවන් නැවට මෙතනට. අන්න ඒකට තමයි බෙල් එකක් තියෙන්නේ. ගොඩක් වෙලාවට මම දන්නේ විදිහට ලයිට් හවුස් ගාව මේ විදිහට බෙල් එකකුත් හයි කරලා තියෙනවා. ලයිට් එකෙන් බැරි නම් සද්දෙන් හරි ලයිට් හවුස් එක හොයාගන්න. හරි. එහෙනම් අපි යමු. අන්න පළවෙනි පාරට දොර ඇරියා. මේ දොරක් ටිකක් අමුතු දොරක් නේ. මේ සාමාන්‍ය මේ වගේ දොරවල් නැහැ නේද? හරි. අවුලන්නේ දොර නම් ඕන විදිහකට තිබිච්ච දැන් අපිට යනකොටම වගේ තියෙනවා කියලා නේද තිබ්බේ බ්‍රේක් එක. කොතනද දන්නේ තියෙන්නේ. ඉතින් බලන්න මේක මොකද්ද? ඕකේ මේක බාත්รูම් එක. මම ටෝච් එක කොහොමද තියෙද්දි මේ පැරබොලික් මයික් එක ඔන් කරන් ඉන්න. එතකොට අපිට සද්දයක් කරේ යමු ඩිටෙක්ට් කරගන්න පුළුවන්. ආ මේක ඕල්රෙඩි ඇරිලා පොඩ්ඩක්. හැබැයි ඒක අපි එන්න කලින් ඇරිලා නේද තිබ්බේ. හරි. මම බලන්න බ්‍රේක් එක කොහෙද තියෙන්නේ කියලා. බ්‍රේක් එක තිබ්බේ එන්නකොටම වගේ නේද? බලන්න මේ මොකක්ද? මේ හැංගෙන තැන. අයිය මේක ලොක්. යෝ ඒක ලොක්. ඒක ඒ. මේ බලන්න ලොක් වෙච්ච දොරක් තියෙනවා. ඒක අපිට අරින්නත් බෑ. එහෙම එකක් කියන්නේ සාමාන්‍ය අපිට වෙන මැප් වල එහෙම සෙට් කරලා නැහැ නේද? මේ කියන්නේ ලොක් වෙච්ච දොරක් මැප් එකේම මේ එහෙම තියෙන අපිට අරින්න බැරි එක. ලොක්කයි කියන්නේ නැත්තේ. හරි කමන්නේ. එහෙම එකක් තියෙනවා ඉතින්. හරි දැන් අපි උඩට යන්න කොහෙන්ද? පඩිපෙලක් තියෙනවා. ආ පඩිපෙලක් මෙතන තියෙනවා. හරි. හරි පඩිපෙලෙන් යමු. පඩිපෙලෙන් යන්න කලින් මේ කෝල් බ්‍රෙඩ් මෙතනටත් එනවා. ඒ කියන්නේ මේකෙත් දැන් ෆස්ට් ෆ්ලෝර් එකෙම දැන් නැ ඉන්නේ ගෝස්ට්. මේබී වෙන්න පුළුවන්. කෝල් බ්‍රෙඩ් මෙතනටම දෙනවා කියන්නේ. මේ හරි ඔක්කොටම කලින් අපි මේ මේ තියෙන්නේ මේ බඩු තියෙන්නේ. හරි බ්‍රේක් එක ඕන්. බ්‍රේක් එක ඕන්. දැන් ලයිට් ස්විච් කොහෙද තියෙන්නේ බලන්න ඕනේ මේ මේ ස්විච්ද? හරි එක ලයිට් එකක් ඕන නා. තව එකක් දාන්න. හරි ඒ ස්විච් උත් අමුතු වෙන්නේ. හරි මම හිතන්නේ ෆස්ට් ෆ්ලෝ එකේම ගෝස්ට් ඉන්නවා. ඒ කියන්නේ කෝල් බ්‍රෙත් එක එතනින් දෙන්නේ කියන්න බෑ. ඒ වුණාට චාන්ස් එකක් තියෙනවා. අපිට ඉක්මනව කරන්න බෑ එහෙම. මේ කොහෙද? ඒක එතන. මේ පොඩි පොඩි ඒරියා වල පොඩි පොඩි ලයිට් තියෙනවා. එහෙම එහෙම ලයිට් එකම නම් දාන්න ඕනේ. ටිකක් මෙතන ලයිට් එකක් තිබිලා මේ පොඩ්ඩට ලයිට් එකක් ඕනේ. හරි මෙතනට එතනට තව ලයිට් එකක් මේ කොහෙද? ඒක ස්විච් එක. හරි මේ චූටි ගැලලට තව ලයිට් එකක්. කමක් නැහැ අපි දාලා දෙමු. හරි අපි දැන් යමු දෙවෙනි ෆ්ලෝ එකට. හරි මේ ෆස්ට් ෆ්ලෝ එක හොඳයි. ඒක නිකන් පොත් එහෙම තියෙන නිකන් අමුතු දැන. හරි සෙකන්ඩ් ෆ්ලෝ එක මොනවද මේක තියෙන්නේ? ලුඩු එහෙම පෙරලලා දාලා. මේක නිකන් කිචන් එක වගේ දැනනේ. යෝ ෆ්‍රිජ් එකක් තියෙන මේ බලන්න. දොර දෙකේ දම්රෝ ශීතකරණයක්ද මේ? හරි හොඳ ෆ්‍රිජ් එකක් තියෙනවා. නයිස් නයිස් නයිස්. මේ බලන්න මේ හොඳ මේ ඉලෙක්ට්‍රික් ගෑස් කුක එකක් තියෙනවා. අවන් එකක් තියෙනවා. මේක නිකන් අර පරණ කාලේ මේ ලයිට් හවුස් එක නේ. මගේ ඔළුවට ආව නිකන් අර පරණ කාලේ අත්හැරලා දාපු ලයිට් හවුස් එක කියලා. එහෙම නෙමෙයි. මේක නිකන් මොඩර්න් ලයිට් හවුස් එක. හරි මේ තැන මොකද්ද? හරි මොකද්ද මේ? නෝ අයිඩියා. මේක නිකන් හරි හරි මේක නිකන් අර රෙස්ටුරන්ට් එක වගේ ඒරියාගෙන. මේක එක මේ අර බෝතල් තියෙන්නේ. මං හිතන්නේ අර බොන ජාති තමයි ඔය තියෙන්නේ. එතන ඉඳගෙන ඔය බොන්න හැම පුළුවන් තැන. හරි ඕකේ. බාර් එක වගේ තැනනේ. හරි ඊළඟ ෆ්ලෝ එක මේක මොකද්ද? හරි පුටු වගේක් එහෙම තියෙනවා. දැන් සැප පහසු පුටු වගේක් තියෙන්නේ. හරි හරි මෙතන මේ සින්දුහන තැන. මෙතන නිකන් අර යුනෝ අර ග්‍රැමෆෝන් කියන එක දන්නවනේ. බට් ග්‍රැමෆෝන් යන්නේ මේ මේක නිකන් මොඩර්න් ග්‍රැමෆෝන් එකක් අර ඩිස්ක් එක දාලා ප්ලේ කරන්නේ. එහෙම එකක්. මෙතන නිකන් අර ෆන් ගන්න දැන. මිලියට් බෝඩ් එකක් තියෙනවා.
ඊට පස්සේ මෙතනත් එක එක බෝතල් ජාති එහෙම ටිකක් තියෙනවා. හරි, නයිස් නයිස් නයිස්. හරි, ගිටාර එකක් තියෙනවා. ගිටාර එක වහලා තියෙන, ගිටාර කේස් එක ඇතුලේ දාලා තියෙන. මේක අපිට එළියට එහෙම එළියට ගන්න බෑනේ, අතට අරගන්න. හරි, ඊට පස්සේ මේතන මොකද්ද? ආ, මෙතන දොරක් තියෙනවා. ආ, මේක ඇවිල්ලා වොෂ්රූම් එකනේ. හරි, ටබ් එක, ටොයිලට් එකේ ඔක්කොම තියෙනවා. හරි, තාම මේ මයික් එකට සද්දයක් ඇහුනේ නැහැ. මං හිතන්නේ ඇත්තටම ගෝස්ට් ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි. හරි, මේ තැන මොකද්ද? ඕකේ, කැඩිච්ච කණ්ණාඩියක් තියෙනවා. මේක බෙඩ්රූම් එක. මේ බෙඩ්රූම් එක නිකන් විශාල දෙයක් වෙලා වගේ එකක් පේනවා. මේ බෙඩ්ෂීට් එකත් ඕ මයි ගොඩ්, මං බය වුණා. ඒ මං බැලුව මොකද සද්ද කියලා. හරිද, නිකන් ටොක් ටොක් ගාලා සද්දයක් ආවා. ඒක මේ අර මට්ට වැනෙන ඔර්ලෝසුවෙන් ආවේ. හම්මු, මං හිතුවා මේ ගෝස්ට් එනවා කියලා ඇවිදගෙන. හරි, ගමන්නේ. හරි, කොමරි, මට මතක නැහැ දැන් අපි කීවෙනි ෆ්ලෝ එකේ දින්නේ කියලා. ෆ්ලෝ නම්බ එක ගහලා තිබ්බනම් බිත්ති එකවත් මරුව. හරි, අපි එක ලයිට් එකක් දාමු රැන්ඩම්ලි. හරි, තවත් බෙඩ්රූම් එකක්. මේක නම් තනියම එක්කෙනෙක් ඉන්න පුළුවන් එකක්. අර කලින් තිබ්බ ඩබල් එකක් දෙන්නට ඉන්න පුළුවන් එකක්. මෙතන මොකක් හරි විශාල දෙයක් වෙලා තියෙන හැම දෙයක්ම අවුල් වෙලා. එතන පේන්ටින් එක බලන්න, මේ නිකන් අර මූදේ වගේ ඇඳලා. හරි, මට ඕනේ මේ ලයිට් එක තියෙන තැනට යන්න. අපිට ලොකු ලයිට් එක දාන්න පුළුවන්ද බලන්න. මේ කොහෙද? හරි, මෙතනින් කෙලින්ම උඩට යන්න තියෙන්නේ. ආ, මෙතන නිකන් අර එක එක වැඩ කරන තැන වගේ නේ. නිකන් එයාගේ ටූල්ස් එහෙම දීලා තියෙනවා මෙතන. ආයේ මේ කියත්තනම් මන නිකන් ස්ටෝර් රූම් එකක් වගේ එකක් මේක. සහ මෙතන තමයි ඔය එක එක මේ වැඩ කරන නම් මන මොනාර දිනවන කරනවා ඇත්තේ. ඕකේ, ඊළඟට මේ අන්තිම ෆ්ලෝ එකද අපි යන්නේ? ලයිට් එකද මේ? නැහැ. ආ, අනේ. හරි, ලයිට් එක ඊළඟ ෆ්ලෝ එකේ. හරි, මේක මොකද්ද? ආ, මෙතන තමයි එක එක අර ෆියුවල් වගේ ඒවා තියෙන්නේ. මේ ගෑස් එහෙම තියෙන්නේ. මෙතනත් ඔය ස්ටෝ කරලා ඕන ඕන දේවල් තියලා තියෙනවා මං හිතන්නේ. ඇන් මෙතන තමයි ලයිට් එක තියෙන්නේ. හරි, ලයිට් එක මෙතන නම් ඔන් කරලා තියෙන්නේ. ඒත් අපිට ඉස්සෙල්ලා ලයිට් එක පෙවුන්නේ නැහැ නේද? ලයිට් එක කැරගෙනත් එක යනකොට පල්ලෙහායිද අපිට ලයිට් එක පෙවුන්නේ නැහැ. ආ, හරිනේ. ඉතින් ලයිට් එක කොහෙ පේන්නද? බ්‍රේක් එක ඔන් කරේ දැන්නේ. හරි හරි, මේ ලයිට් එක වැඩ කරන්නේ අර පල්ලෙ හැතින බ්‍රේක් එක ඔන් කරෝ. හරි හරි, මේක් සෙන්ස්. හරි, දැන් දැන් ඔන්න බලන්න. දැන් ඉතින් අපි ආයෙම දැන් හිතන ගෝස්ට් ඉන්නේ මෙතන කියලා. අපි මේ ඔක්කොම ආපු ටික ආයෙ පල්ලෙහාට යන්න බෑ. පල්ලෙහාට ගිහිල්ලා බඩු අරගෙන ආයෙ එන්න ඕනේ. මාරු. හරි, යන් 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 පල්ලෙහාට. හරි, මේ අපිට මේ යන මේ මුළු මේ උඩට ආපු මුළු මේ ජර්නි එකේම අපිට හම්බුනේ නෑ කිසිම තැනක කෝල් බ්‍රෙත්. හැබැයි අපිට ෆස්ට් ෆ්ලෝ එකේ විතරයි කෝල් බ්‍රෙත් හම්බුනේ. ඒ කියන්නේ ගෝස්ට් ඉන්නේ අනිවාර්යයෙන්ම ෆස්ට් ෆ්ලෝ එකේ වෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට ලේසි වැඩේ. යනකොට මම අල්ලයි දන්නේ. මොකද මගේ සැනිටි කීයද දන්නේ නැහැ. මොකද මම ගොඩක් කලුවර හිටියා. හරි, මේක සෙකන්ඩ් එකනේ. අපි ඉක්මනට හැබැයි පල්ලෙට ආවා. හිතුව තරම් වෙලාවක් යන්නේ නැහැ නේ. හරි, මේක තමයි ෆස්ට් ෆ්ලෝ එක. ඇන්ඩ් මේක තමයි කෝල් බ්‍රෙත් ආවේ. තාම එනවද කෝල් බ්‍රෙත්? හරි, මම මේක මෙතන ඩ්‍රොප් කරලා යන්නම්. මයික් එක ඩ්‍රොප් කරලා යන්නම්කෝ. මේ නෝ, ඕ හන්ට් එකක්. යෝ, වේට් අ මිනිට්. දොර අරින්න බෑ කියන්නේ හන්ට් එකක්. මේ මේන් ඩෝ එකනේ. ආව්, අන් ලයිට් ඔෆ් වුණා. ඒ කියන්නේ හන්ට් එක ඉවරයි. ආ, ඒ කියන්නේ ෆස්ට් ෆ්ලෝ නෙමේ. නෝ වේ. ඒ කියන්නේ ෆස්ට් ෆ්ලෝ නෙමේ ඉන්නේ. ඇන්ඩ් ඕල්රෙඩි හන්ට් එකක් පටන් ගත්තා. ඉන්න අපේ සැනිටි කීයද බලන්න. එච්චර එච්චරම සැනිටි අඩු වුණාද අපේ? අපිට එන්න මේ ලයිට් ඔෆ් වුණේ මේ අර නිකන් හන්ට් එක ඉවරුන නිසානේ. හරි, අපි ලයිට් ටිකක් දාලමු. යා, ආයෙමත් හන්ට් එකක්. හම්මෝ, මරු 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 මරු. මෙම ගෝස් මේ ළඟක නෙමේ ඉන්නේ. ආයෙ නම් උඩ තැනක ඉන්නේ.
අර ගෝස් රූම් එක මාරු කරවෙන්නත් බෑ. මොකද සාමාන්‍යයෙන් මේ ප්‍රොෆෙෂනල් එකේදී ගෝස් රූම් එක මාරු කරන්න පුළුවන්. ඒත් සෑහෙන අඩු චාන්ස් එකක් තියෙන්නේ. මං හිතන්නේ මාරු කරන්න ඇති කියලා. මම ඔක්කොම ටික ඕෆිලා ගිහින්. අර මේ එක ළඟ හන් දෙකක් කරානේ එක ළඟ. එහෙම කරන්න පුළුවන් කාටද? يعني එච්චර ඉක්මනට. ඉන්න අපේ සැනඩී කියද බලන්න ඔක්කොටම ගන්නේ. මේ අර බලන්න ලයිට් හවුස් එකේ එළිය මේ. හරි අපි ඕන් කරපු නිසා තමයි ඒක වැඩ කරන්නේ. ආයෙමත් තෝරුණා. ඒ කියන්නේ ආයෙමත් හන්ට එකද පොඩ්ඩෙන්? හන් තුනක් එහෙම ඉන්න. නෑ දැන් ඇත්තටම බ්‍රේක් එක ඕෆ් කරා. මං ඉතින් මේ බාර ඇත්තටම ඕෆ් කරා. ඒ බ්‍රේක් එක ඔෆ් කරාම මේ ඔක්කොම ලයිට් යනවානේ. එළියේ එවුවයි මේ අතන අර ට්‍රක් එක ගාව තියෙන අර අර පැත්තේ දුර තියෙන එවුවත් ඔෆ් කරා. හරි මරු මරු. දැන් අපිට කිසිම එවිඩන්ස් යක් නැහැ වෙන්නේ මොකද්ද කියන එක ගැන. හරි ගෝස්ට් ඒ වගේම ඇක්ටිව්. අපේ සැනඩි එක 30 ගානේ තියෙන. හරි නේද? එතකොට හන්ට් එන්න පුළුවන් තමයි. හරි අපි මේකක් ගමුකෝ. සැනඩි පිල්ලයක් ගමු. බොඩේ අපේ අතේ බඩු දෙන දෙක ආවනේ. හරි මෙහෙම අපිට පැරබොලික් මයික් එක අරන් යනවට වඩා එවිඩන්ස් ගන්න පුළුවන් එකක් අරන් ගියොත් හොඳයි මං හිතන්නේ. හරි EMF එකත් ගමුකෝ. දැන් ඒකට ගියද මගේ 69ක් තියෙනවා. තව එකක් ගන්නම්කෝ මං. හරි ෆුල් පුරවගෙන යමු. හරි දැන් කී 100 වුණා 100. හරි ඔක වැඩි වෙනවනේ. හරි මිතන එතකොට දැම්ම ආය හන්ටයක් එන්නේ නැති වෙයි කියලා. හැබැයි මෙයා ටිකක් නෙමෙයි හොඳටම ඇක්ටිව් ගෝස් කෙනෙක්. හරි ලයිට් ඇව්වා එක ළඟ හන්ස් දෙකක් කරා. ඒ නිසා අපි අවධානෙන් ඉන්න ඕනේ. හරි මොනර ෆ්ලෝ එකේ වෙන්න පුළුවන්ද? මට කිසි අදහසක් නැහැ දැනට නම් මොකේද ඉන්න පුළුවන් කියලා. 20 ඕකේ 14 16. හරි මම මේ ටෙම්පරේචර් එක අඩු මොකේද කියලා බලගෙන 10 minus okay this one this one right here. හරි මේක තමයි රූම් එක. මේ බලන්න මයිනස් එන්නේ. හරි අය බලන් දෙන්න ඇගේ. හරි මේකත් අපි ඩ්‍රොප් කරමු මෙතන. හරි දැන් අපි ෂණික යම් පල්ලෙහාට. ෂණික පල්ලෙහාට යමු. බඩු අරන් යමු. හරි කියන්නේ මෙයා මේ බාත්රූම් එකේ තමයි මැරෙන්නේ. පණි. හරි අපිට එක එවිඩෙන්ස් එකකුත් හම්බුණානේ. ඒක හොඳයි. ඒ වගේම අනිත් දේ තමයි මේ ගෝස්ට් ගොඩක් මේ අල්ලෙහාට එන එක කෙනෙක් නෙමෙයි. කියන්නේ අපි මේ හරි හිටියා කියන්නේ සේෆ්. දැන් අපි ඉස්සෙල්ලත් හිටියා මේ හරි හන්ට් එක වෙනලා. ඕ බ්‍රේක් එක ඔෆ් කරා. මේ හරි වැඩි බ්‍රේක් එක ඔෆ් කරනවා. කොතනද ඒක තිබ්බේ? මෙතන නෙමෙයිනේ. ආ මෙතනනේ. හරි අපි ඊළඟට කැමර එකක් අරන් යන්න ඕනේ. නෑ පොතයි ඩොට් එකයි. මෙහෙම අපි බඩු ටික දාන්න ඕනේ. අපි සේෆ්ලි. හරි අපේ සැනිටි එක 80 ගණන් තියෙන. හරි දැන් මම හන්ටයක් එන්න බෑ කොහොමද? හරි අපි මෙහෙම කරමු. අපි මේකයි කැම් එකයි කියලා දාමුකෝ. හරි හරි අපි කැම් එක ගිහිල්ලා දැම්මට පස්සේ අපිට පුළුවන් කොහොමත් අන්තිම හරියේදී මේ ඩොට්ස් එනවද ඒ වගේම ඕබ් එනවද කියලා කැම් එකෙන් චෙක් කරන්න. ඒ නිසා මේක මුලින්ම දාන එක හොඳයි. ඊට පස්සේ අපි ඊළඟ පාර ක්‍රුසිෆික්ස් එක ගිහිල්ලා දාමු. ඒත් එක්කම ඩොට් එකකුත් දාමු. අපි මේ සැනඩි අඩු වෙන්නේ ගොඩක් කලුවරේ ගියාම. අපි මේ ලයිට් දාමු. එම ඕනෝඩට ලයිට් දාන්න බැරි එකක් තියෙනවනේ මේ.
හරි මේක තමයි රූම් එක. ආ මෙන්න EMF කීයද? 2නේ. ආ දැන් මට හන් කරන්න බෑ ලීගලි, මගේ සැනිටි තියෙනවා. හරි මං හිතනවා මෙහෙම දාමු මෙතන. හරි නයිස්. දැන් ඊළඟට අනිවාර්යෙන් ක්‍රුසිෆික්ස් එක ගේන්න ඕනේ. දැන් මගේ සැනිටි තව අඩු වෙනවා ටික ටික. එතකොට ආයෙ හන්ට් පටන් ගන්න. මම ඇග්‍රසිව් නිසා මම ඉක්මනට හන්ට් එක පටන් ගන්න පුළුවන්. හරි. දැන් එතකොට ප්ලෑන් එක වෙන්න ඕනේ පොතයි මේ අනිත් එක මොකක්ද ක්‍රුසිෆික්ස් එකයි දැම්මල පස්සේ ඊළඟට ස්පිරිට් බොක්ස් එක ගෙනලා චෙක් කරන්න ඕනේ. ඊට කලින් තව සැනිටි පිල්ලයක් ගන්නත් ඕනේ. නා ඊට පස්සේ UV චෙක් කරන්නත් වෙනවා නේ අපිට. හරි දැනට ගියේද 80 ගානේ තියෙනවානේ. හරි කොහොමද තියෙද්දි අපි අංකෝ එන්න අපි දැනට ෆ්‍රීසිං දාලා දෙමු. ෆ්‍රීසිං දාමු. එතකොට මේ සෙට් එක නිතර වෙන්නේ. ඊට පස්සේ අපි ක්‍රුසිෆික්ස් එකයි ඇන්ඩ් පොතයි. හරි මේටි කරන් යා. අනිත් එක මේ මට UV එක අපරාද UV එක ඩ්‍රොප් කරන්න බැරි වුණා නේ එතන කලින් සැරේ. කලින් මං ගාව UV එක තිබ්බ වෙලාවේ එහෙම ඩ්‍රොප් කරා නම් අපිට මේ UV බලන්නත් තිබ්බ හැම මෙතන. එහෙනම් මෙතන මම ලයිට් එක දාලා නැමෙයිද ගියේ. හරි කමක් නැහැ. මට මතක විදිහට මම එතන නිකන් ලයිට් එක දැම්මා වගේ ආනේ. මෙතන මේ ෆ්ලෝ එකනේ. වෝල්ස් එක වගේනේ. ගඩොල් වෝල්ස් තියෙන. හරි. මෙන්න. EMF වැඩ නේද? මං එනකොට මම නිකන් අහුණා EMF එක වැඩ. එතන මැද දාමුනේ. හරි පොත මෙහෙම දාමු. හරි පොත හරි. හරි පොත හරි. දැන් අපි යාම පල්ලෙහාට ගිහිල්ලා අරන් එන්න ඕනේ ස්පිරිට් බොක්ස් එක. ඒ වගේම මේ අනිත් ඒවා මොකද UV ලයිට් එක. එතකොට හරි අනිත් එක මේ ස්පිරිට් බොක්ස් එක ගන්න කලින් අපි තව එක සැනිටි පිල්ලයක් ගමු. එතකොට අපි කොහොම සේෆ්. උග සමහර ගෝස්ලා ඉන්නවා සැනිටි එක 70 වෙන පල්ලෙහාට ගියපු ගමන් ඇටැක් කරන්න පුළුවන්. එහෙම එක්කෙනෙක් මේ හිටියොත් ප්‍රශ්නයක් කරන ඩීමන් වගේ. දැනට කීයක් තියෙනවා සැනිටි එක? 77. 77 ෂේප් ඉතින් ඒ වුණාට කමන්නේ. රිස්ක් එකක් ගන්න ඕනේ. හරි මේක ගත්තා. අනිත් එක UV එකනේ. හරි ඊට කලින් අපි මේක ගමු. ඊට පස්සේ අපි ඉන් ගේම් වොයිස් ඔන් කරගෙන මෙයන් වොයිස් ඇක්ටිවේෂන්. හරි මම ඇහෙනවද බලමු. මම ඉන් ගේම් ඇහෙනවද කොහොමද දැනගන්නේ? හෙලෝ හෙලෝ. මම නෑ මෙතන පෙන්නන්නේ නැහැ. එනකොට මං හිතනවා එම නෑ හිතන්නේ කොහමද. හරි මං හරි මයික් එක දීලා තියෙන්නේ එනකොට. හෙලෝ. හරි හරි ගමන් නෑ මං හිතනවා ඇහෙනවා ඇති කියලා. එහෙම නැති වුණොත් වැඩේ ඉවරයි. හෙලෝ. හරි ඇහෙනවා ඇති කියලා ඉතින් මට චෙක් කරගන්න විදිහක් නැහැනේ. ඉතින් මේ කවුරුත් නැහැනේ තව එක්කනේ. හරි ඒ කියන්නේ මං දන්නේ ඕගොල්ලන් රෙකෝඩින් එක ඇහෙනවා කියලා. ගේම් එකෙන් කැප්චර් කරගන්නවද කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. හරි අපි හිතමු ඇහෙනවා ඇති කියලා. වෙනමකුත් අරන් යන්න දෙයක් නැහැ නේ. හරි අපි මේ ටික අරන් යමු. මෙහෙම එකක් තියෙනවා අපිට මේ මේකේ අර තියෙනවා මේ කතිරේක මාක්කයක් වැටෙන එකක් ස්පිරිට් බොක්ස් එකේ. ඒ කතිරේ මාක් එක වැටෙනවා කියන්නේ මේ හරි අපි කියන එක ඒකට ඩිටෙක්ට් වෙනවා. මේ මෙතන බ්ලඩ් දැන් තමයි ඒක නෝට් උනේ. අපි මේ යන්නේ එතකොට 5th floor එකට නේ. 5th floor එකේ තමයි ආයෙන්නේ.
කොහොමද පොතේ ලියලා තිබ්බ? ආ මෙන්න ඩේටි බෝඩ්. හරි අපි දැන් මේක යූස් කරමු. අපිට ලයිට් ඕෆ් කරන්න නෑ බෑ. Are you here? How old are you? Are you friendly? How did you die? How old are you? Are you friendly? How did you die? How old are you? Are you friendly? How old are you? Are you friendly? How did you die? How old are you? Are you friendly? How do you feel? How old are you? Are you friendly? How old are you? How did you die? නෑ ගයිස් ඒකට රෙස්පොන්ඩ් කරන්නේ නෑ. ඒකට රෙස්පොන්ඩ් කරන්නේ නැත. හරි මේක තාම බර්න් වෙලත් නෑ. හරි මේක නෑ කියලා හිතමු අපි ආයෙත් තව ටිකකින් පස්සේ කරමු. දැන් අපිට 5 ඕ 5 5 EMS EMS 5 EMS 5 නයිස් නයිස් නයිස්. වෙලාවට මං එතන හිටියේ. ඒ වෙලාවට මං එතන හිටියේ. නැත්තෝක මිස් වෙනවනේ. හරි ගානට ගානට EMF5 ආවා. ඒතර අපිට එවිඩන්ස් දෙකක් තියෙනවා. හරි එවිඩන්ස් දෙකක් තියෙනවා. මම හිතන්නේ ගොඩක් වෙලාවට ඊළඟ එවිඩන්ස් එක ghost orb හරි dot හරි වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් spirit box එකත් නෙමෙයි නම් fingerprint එකත් පුළුවන්. ඒක හරි. අපිට ඒක fingerprint එක check කරන්න පුළුවන් මේ footsteps වලින් හැබැයි. අපි එහෙම කරමුද? අපිට ඉන්න අපිට ඉතුරු වෙන්නේ කවුද? EMF දැම්මම පස්සේ හරි හතර දෙනා ඉතුරු වෙන. එතකොට ජින්න කොහොමද කපන්න පුළුවන්? ජින්ට බ්‍රේක් එක ඕෆ් කරන්න බෑ. හරිද? ඒ වගේම ජින් අපි sorry shared අපි ඒ room එකේ ඉන්න වෙලාවට evidence දෙන්නෙත් නෑ. හරි හැබැයි මෙයා EMF 5 එක අපි එතන හිටගෙන ඉද්දිම දුන්නා. නේද? එතකොට shared නෙමෙයි කියන්නත් පුළුවන්. හැබැයි ආරයටම කියන්න බෑ. හැබැයි ඕනි වෙන්න බෝ ඕන්ඩියා බය කරනවා. හැබැයි මෙයා බය කරේ නැහැ ලොකෝට. මෙයාට කෙලිම හන්ට් කරපු එකරේ ට්වින්ස් ද දන්නේත් නැහැ. මොකද අපිට මුලින්ම මතකද ෆස්ට් ෆ්ලෝ එකකින් අර කෝල් බ්‍රෙත් ආවා. ඒ වගේම අපිට දැන් අනිත් ෆ්ලෝ එකකින්ත් කෝල් බ්‍රෙත් එනවා. අන්න ඒක එහෙමකුත් තියෙනවා. අපිට මොනම චාට් එකකින් දැනගන්න ක්‍රමයකුත් තියෙන. හරි එහෙමකුත් ඕනේ. අපි බලමු අල්ට්‍රා වයලට් අවුත් කවුද? අල්ට්‍රා වයලට් අවුත් ජින් නේද? නෑ බ්‍රේක් එක ඕෆ් කරන්න එන ජින් වෙන්න බෑ. එතකොට අල්ට්‍රා වයලට් වෙන්න බෑ. ඩොට් ආවොත් ඕනි. ඕබ් ආවොත් කවුරුත් නෑ. ස්පිරිට් බොක්ස් ආවොත් ට්වින්ස්. රයිටින් ආවොත් ෂේඩ්. රයිටින් තාම දීලා තිබ්බේ නෑ නේද? හරි එහෙනම් මෙහෙම වැඩක් කරමු අපි. අපි අනිත් ක්‍රුසිෆික්ස් එකත් ගමුකෝ. හරි අනිත් එක ගමුකෝ. අනිත් එකත් අපි එතනට කියලා දාමු. එතකොට අපිට කොහොම සේෆ් කියලා හිතාගන්න පුළුවන්නේ. හරි ඊට පස්සේ අපි අනිත් එක එතනට දාලා අපි සැනිටි කීයද? 88යි. හරි අපි අනිත් එක දැම්ම ගන්න තුව තියාගමු. අපිට පස්සේ යන්න ඕනොත් අපි ඒක යූස් කරමු අනිත් සැනිටි පිල් එක. අපි දැන් ගිහිල්ලා අනිත් ක්‍රුසිෆික්ස් එකක් දාලා එතනට වෙලා ඉමු බලාගෙන. හරි ඩොට් එකකින් යනවද කියලා සහ අල්ට්‍රා වයලට් එවිඩන්ස් දෙනවද කියලා. අල්ට්‍රා වයලට් නම් ගොඩක් දුරට දෙන්නේ නැති වෙයි. ඒ අතරේ අපි ස්පිරිට් බොක්ස් එක තායිම යූස් කරලා බලමු. මට ෂුවර් නැත්තර මම මයිකෙන් කියන එක ඇහෙනවද දන්නේ නැහැ. බෑ ඇහෙනව වෙන්න ඕනේ. ඒකයි අර ඔගලන් පෙවුණා නේද අර ස්පිරිට් බොක්ස් එකේ කතිරේක අයිකන් එකක් එන්නේ. ඒක එන්නේ අර අපි කිව් එක ඩිටෙක්ට් කරගත්තොත් තමයි. පොඩ්ඩේ මම ගිහින් ඔෆ් කරන්න. ආයෙත් නේද? මෙයා දොර අල්ලලාද නෑනේ. හරි ලයිට් එක නිකන් එක එක කරනවා. පොතේ ලියලා නෑ. දැනට මේක මෙහෙම තියෙන මේක අයබල. How old are you? ආනේ මේකට කලින් අපි මේක දාමු.
දැම්ම. හවෝල්ඩ අයු අයු ෆ්‍රෙන්ඩලි අරගුණ පේන කතරයක් පේෙන අන්නේ කතරෙන්නේ අපි මොක්කර හරියට ප්‍රශ්නයක් අහන එක ඩිටෙක්ට. ඔව් ඔව් ඇයි ඇයි ඕකේලා ඔව ලයිට් එක කුඩු කරනේ මෙතන හරි ඒ එක පාරම ලයිට් එක කුඩු කරය. ආයු ෆ්‍රෙන්ඩලි ෆ්‍රෙන්ඩලි නැහැ. හවෝල්ඩ අයු හවඩිඩඩයි නෝවේ දැමා බය කරනා එනම් මේ ඕනිද මේ ඕනිද පේසින්නම් හොඳටම තියෙනවා. හරි ආයමත් තියම ෆනේ ආයමත් ප බලමු ෆිංගපෙන් 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 නෑ ෆිංගපෙන් නෑ ෆිංගපෙන් නෑ මෙයාට එක පාරම හන්ටයක් ගන්න නම් බෑ මොකද කොසිෆික් සල්තිය නිසා. හරි මේක අපි ඔෆ් කරමු ඒක ඕනෙත් නෑ දැන්. ඕ ඕ මයි ගොඩ් අම්මෝ 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 ඕ නෝ ඇති එපා බය කර බය ඌ බය කරන වැඩි එහෙනම් මේ ඕනි තමයි පොඩින ඕනිට ඕන අනිද්දේ මොකද්ද ඕනිට ඕන අනිද්දේ නෑ ඕබ්ද ඩොට්ද ඩොට් එක ඕනේ ඕනිට ඕන ඩොට් වෙයිටමින හරි මං මෙතනින් යනවා මං මෙතනින් යනවා තව හිටියොත් තව බය කරනවා. හරි මෙයා බය කරන මේ ඕනි තමයි ඕනි තමයි හොම් බය කරන්න. හරි බලන්න එක්කලඟ දෙපාරක් බය කරපුදී මේ මම දැන් ගිහිල්ලා මේ කැමරාවෙන් බලන් ඉන්නවා ට්‍රක් එකට වෙලා ඩොට් එක පෙන්වනවාද කියලා. ලිම් අර හන්ට එක පටන් ගත්ත බය කරන්න නැතු අප සැනටි මාර අඩු වෙලා තිබන ඒත් අප යාගේ රූම එක ඉන්නකොට යා ගොඩක් ඇක්ටව සහ යා අපේ බය කරන එයාගේ විස්තරය ඇතරම ඒක කියන මඟලන් පෙන්න්න මෙමලන්න ඕනිගේ විස්තරේ ඕනි විස්තර කියනවා ඕනියම් මච් මෝ ඇක්ටව වයිල් පීපල්ලා නිය බයි ඇන් විල් ්‍රේන්දේ සැනටි ෆාස්ට වෙන් මැනිිෆෙස්ටිං හර දැම්බගේ තැනට ලේ ඇතිමේ අර අසු ගණ තිදිරම ඇතුලි දැන් තිස්තුනයි චර අඩුවෙන් හේතුම ය මනිිෆස්ටුන මගස්සල දෙපාරක් ඇතෝට තින් අසුවට තිබේ තිස්තුන් අඩුවච්ච හරිතම තොට මේ ඕනි කියලමට දැනටමත් හිතනවා හිතනවා ගැන කියන්න පුළුවන් ඩොට් එක ආවොත් ඒක කැන්ෆර්ම් අපිට කැම්ම එක දාල් තියෙන් නිසා බලන්න පුළුවන්න්නේ අපි කැම්ම එක බලාගෙනමු අන්න ගිය හන්න ගිය හරි 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 ලස්සැනට ගිය දාපු ගමන් ගිය හරි එතකොට මේක දාපු ගමන් කෙලිමිතුරෙන් ඕනි ගයි ඔන්න අපි මුලින්ම පළවෙනි පාරට ලයිට් හවස් එක ප්ලේ කරපු මැච්චගේ අපි පොඩ්ඩක් ලැක් ගුණා ගණන්ගෙනව අපි මුලින්ම පළවෙනි පාර ලයිට් හවස එක ප්ලේ කරපු මැච් එක හරිටම ගෝස්ටත් අන්තුරගෙන ඔන්න ඉවර කර ඉතිං අර ලයිට් එක කැරගෙනනේ එක ලස්සන හැබැයි හැබැයි මේ ක්ලයිමට් එක තවටයක් වෙනස් වන නොද ක්ලයිමට් එකම මේ නි නයිට් ටයිම් එක මිට වඩා නිකන් අහසත් නිල් පාට වගේ තියෙන වෙලාවගේ යාවන නැතර දවල් වෙලාවක සට්නේ හිටපු සමහර මැප්ල දවල්න මේ හවසක වගේ ඒ වෙලාට එහම මේ මැප් එක වෙනස් විදිිය ලස්සන්ට පේනද ඉතින් අපි බලම ඉස්සරට නයිට් මේ ඉන්සනටි වගේ ඩිෆිකල්ටි වෙලදිත් ප්ලේ කරලා මොන විදිහට අපට මේක කරන්න පුළුවන්ගන්න කියල ඒ ඩිෆිකල්ටි වෙලදි ඒවගේම බලමු ඒ වෙලාට මැප් එක මේ දිට ෆුල් රෑවෙන්න ඇතුව තියද කියලත් හරි දැඟෙන අපි ගෝස්ට දාලා තියෙන්නේ ගිල්ල බලමු ඇත්තරම හරියටම හරිද කියලා. චවමන් සගයක් කම්පලිට්ටුනා එක ගණන් ගන්නව හරි ඕනි තමයි ගෝස්ට ඕනි අපිට සල්ලිකියක් කම්බෙනවද හත්සීයක් නයිස් ඩොලර් හත්සීයක් කම්බුණාගෝ හරික සේනම මේ විඩියක මෙතන ඉවර කරන ගොල්ලන් මහිත ඩ ජ කරන්න ති කියල වගේ චනල සබස්්‍රයිප කන සස්්‍රයිප කරන්න විඩිය ලයි කරන ොලන් ඩස් කමෙන් කරන්න ඒගේ ඔගලනු ෆස්ම හෝබිය ලේ කරන කෙනෙක්න අනිවාරෙන්ම මේ පොයින්ටෝ මැප්ිගෙත් මැච්චා ප්ලේ කරල බලන්න හරි ඒන අපි තවත් අලුත් ඉන්ට්‍රස්ටම් ඩියකින් හබම තැක.